හාලෙලූයා දෙවියන් වහන්සේට සර්ව බලධාරී දෙවියන් වහන්සේට මහිමේ වේවා. යේසුස් වහන්සේට මහිමේ වේවා. සුදාත්මයන් වහන්සේට මහිමේ වේවා. සිළු ගෞරවය මහිමය ප්‍රසංසාව ආයිති දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට සුදාත්මයන් වහන්සේට කිසි මිනිසෙකුට නෙවෙයි. මාතම සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ ඔබාන්සික පොත්‍ර වූ යේසුස් වහන්සේගේ සුද්ධ ලේවලින් පවිත්‍ර රහිත සිට දෙපතුල දක්වා ඔබාන්සිකේ ලේයට සංවේන අතර ස්වාමිනි පල්මිලි ස්වර්ගද පොළවේද ගොනේද ඔබාන්සික සභාවට විරුද්ධ සිටින සිළු අන්ධකාර යක්ෂ බියාජ අසුදාත්ම නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිමුව. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ජෙරුසලමේ පියවරු කළ සිළු අපරාධ ආයුතු කම්මල් කබාවී ජෙරුසලමට සමාදාන දුන් මැනව. මුළු ලෝකේ සභාව වහන්සේට විරුද්ධව කළා වූ සිළු පවුලට කබාවී සභාවට සමාදාන දුන් මැනව. ස්වාමිනි ඔබගේ දාසයන් මුළු ලෝකෙ අවුලා ගින්නක් මෙන් පාවිච්චි කොට ඔබගේ වචනය තුළ ශක්තිමත්ව සභාව ගොඩනගන්න මේ අවස්ථාවේ කරුණාව දුන් මැනව යේසුස්ගේ නාමයෙන් ආමෙන්. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබේ බලාපොරොත්තු සුන්වි වෙලාද? අද මුළු ලෝකේ පුරාම මේ කොරෝනා වෛරස් එක නිසා මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන්වෙලා ගිහිල්ලා කලකිරිලා එක රටක සල්ලි විසි කරලා පාරේ හැමතැනම සල්ලිවලේ වැඩක් නෑ. මේ මුදල් වලට අපිව සුව කරන්න බැරි වුණා. මුදල් වලට අපිට පිට වෙන්න බැරි වෙලා කියලා. මුදල් වලට පිට වෙන්න බැරි වෙලා කියලා මුදල් විසි කරලා ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් මිනිස්සුන්ට දැන් නෑ. බලාපොරොත්තු සුන් වෙලා. සමහර අය බලාගෙන ඉන්නේ කොරෝනා ඇවිල්ලා මැරෙනකම්. සමහර අය බලාගෙන ඉන්නේ ඒ අය මින් මතු ජීවිතේ ලෝකේ ඉවරයි කියලා. මාගේ සෙනෙහවන්ත මෙත්සරය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ බලාපොරොත්තුවක් නැති අයට බලාපොරොත්තුවක් ඇති කරගන්නට පුළුවන්. මං බලාපොරොත්තු සුන් වෙලා හිටපු මනුෂ්‍යෙක්. මගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා මව් කොසෙන් මෙලොවට බිහි වෙන අවස්ථාවේ ඉඳලම බලාපොරොත්තු සුන් වෙච්ච මනුෂ්‍යෙක්. මොකද මව් කොසේදීම මාව අතෑරුණු ලැබුවා. හැබැයි අපි හැම කෙනෙකුගේම ජීවිතේ අපිව මිලියන 600ක් සෛලවලින් මව් කුසේ ඇතුලේ එක සෛලයක් තෝරගෙන අපිව මවන්නේ සරුව බලධාරී දෙවියන් වහන්සේ. අපිව සාධාරණ දෙවියන් වහන්සේ. උන්වහන්සේට අපේ ජීවිතේ සැලැස්මක් තිබෙනවා. උන්වහන්සේට අපේ ජීවිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට අපේ අපේ අවසරය උන්වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේට බලාපොරොත්තුවක් තියෙනවා අපව පාපෙන් සාපෙන් මරණයෙන් ගලවලා රෝග සුව කරලා සදාකාලික ගිනිවිලට අපිට යන්න නොදී සදාකාලික ගිනිවිලෙන් අපායෙන් අපි ගලවලා සදාකාලික සැපතට ස්වර්ගයට සදාකාල ජීවනයට අපව ගෙනියන්නට දෙවියන් වහන්සේට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව සිදු ඉෂ්ට වෙන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන පිණිස අපි අපේ කැමැත්තෙන් උන්වහන්සේට ඉඩ දුන්නොත් විතරයි. උන්වහන්සේට බලාපොරොත්තුවක් තිබෙනවා. බලාපොරොත්තු සුන්වේ සිටින මිනිසයාට දෙවියන් වහන්සේ කැමැත්තක් දීලා තිබෙනවා. තෝරා ගැනීම කැමැත්තක්. උන්වහන්සේව පිළිගන්නවා නම් කැමැත්තෙන්, උන්වහන්සේව අදහනවා නම් කැමැත්තෙන්, උන්වහන්සේව විශ්වාස කරනවා නම් කැමැත්තෙන්, උන්වහන්සේ බලාගෙන හිටනවා අපිව ගලවන්න. අපි කැමැත්තෙන් බලාපොරොත්තු අතාරිනව නම්, කැමැත්තෙන් උන්වහන්සේව අවිශ්වාස කරනව නම්, කැමැත්තෙන් උන්වහන්සේ පාකනව නම් අපිට බලාපොරොත්තු සුන් කරගන්න සිද්ධ වෙනවා. ලුක්ස් මාරංචි 7 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදයේ සිට කියනවා, කන වැන්දුම් මිස්ත්‍රියක් සිටියා, වැන්දුමක් නායින් නුවර. ඈට හිටියේ එක පුතෙක් විතරයි. ඒ පුතා මලා. අහල පහල මිනිස්සු නෑදෑය ඔක්කොම එකතු වෙලා කනගාටුයි, කරන්න දෙයක් නෑ. මලයෙන් පස්සේ බලාපොරොත්තුවක් නෑ. ඔක්කොම එකතු වෙනවා මේ මලමිලිය සුහොන්ගේ තැන්පත් කරන්න ගෙනියන්න. මුත් යේසුස් වහන්සේ මේ නායින් නුවරට එනවා මේ වැන්දුම් ස්ත්‍රියගේ සුන්වෙච්ච බලාපොරොත්තුව විනාශ කළ බලාපොරොත්තුවක් ලබලා දෙන්න. ඇවිල්ලා මේ මිනිය උස්සගෙන යද්දි එදිවලින් ඔතාපු කෝටුවලින් අතපු මේ මිනිය අරගෙන යද්දි සෝන්ගේ තැන්පත් කරන්න මාර්ගයේ ඇවිල්ලා මිනිය උස්සගෙන යන මාර්ගයේ නතර වෙලා උන්වහන්සේ මෙයා මව පිටිපස්සේ හැපි හැපි අඬනවා වැන්ද මිස්ත්‍රිය. යේසුස් වහන්සේ මේ කාන්තාවට කියනවා,
අඩන්න එපා. වෙන කවුරුත් කිවෙන යට අඩන්න එපා කියලා හැමෝම දන්න අඩන වැරන්න කරන්න දෙයක්න අඩල අනල අනල අනලා දුකතුන නකං අනලාරි මැරණකං අනලාහරි අනන්ට තම යට තිබුණේ නමු තිේසුස් පාදසයවිල කියනවා අඩන්න එපා. ඒ වෙලාවමට බලාපොරොත්තුවක් ඇති වෙනවා. කියල එක පාරටම මිනිියට අතතිලගෙන තරුණ නැගිට පන් කියලා. පණපිටින් මළමිලියට ජීවනය දීලා නැගිටල උන්වහන්සේ භාරදිනවා මේ මවට. පසුගේ ඉරිදා පාස්කුවිරිදා යෙසුකතුස් පහන්සේ මළවුන්ගේ නැගිට්ට දවස අප සිහි කළා. යෙසුස් පහන්සේ මළවුන්ගේ නැගිටලා ජීවමානු ඉන්නෝ අද ඔබේ සූංගච්ච බලාපොරොත්තු ඔක්කම නැවත ජීවෙන් ලබාදීලා ඔබේ බලාපොරොත්තු අලුත් කරන්න. යෙසුස් පහන්සේ නායින්නූරට ගියාවගේ ඔබගේ ගෙදරට අද මේ වෙලාම ඇවිල්ල සිටිනෝ ඔබට පිහිට වෙන්න. උන්වන්ස ඔබ විස්්පාස කරනවා නම් පිළිගන්නවන ඔබ මරණසන්න රෝගයක් වෙන්න ඇති බලාපොරොත්තු අතල්ල ඇති ඔබ මැරේ කියලා බලාගරින්න්න ඇති ඔබ සමාට කොරන රෝගයක් වෙන්න ඇති ඔබට වෙන වසංගතයක් ඇති විසඳමක් නැති කරදර ප්‍රශ්න පීඩා හිංසාවලින් ඔබ දුකට පත්වලා සුසුම්ලනව ඇති මෙසිියල්ලෙන් යේසුස් පාන්සගේ නොමල් ජය ලබා දෙන්න උන්වහන්සේ විස්්පාස වන්තයි ධර්මිස්ටයි. උන්වහන්සකරේ බලාපොරොත්තු වන්න පුංචි කාලදල බලාපොරොත්තු සුන් වෙලා හිටිය මගේ ජීවිතේ අවුරුදු හතේන්දල මේකාර කැටිට ගෙවල්වල බංගාවලාවල මේකරපු මගේ ජීවිතේ අධ්‍යාත්මක දැනුමක් නැති මගේ ජීවිතේ සමාජින් කොංගෙච්ච සෙනහසක් ආදරයක් නැලබුණ මගේ ජීවිතේ දිවි නහගන්නටගේ මගේ ජීවිතයට බලාපොරොත්තුව දිල යේසුස් පහන්සේ ජීවනය දීලා උන්වහන්සගේ ජීවනයත් බලයත් බලාපොරොත්තුව කරුණු කොටගෙන මට ලබාදීලා අද අතිමහත් වූ අලුත් මනසක් අලුත් මොලයක් අලුත් ඥානයක් අලුත් විඤ්ඥානයක් අලුත් ජීවිතයක් දීලා මගේ ජීවිතය වාසනාවන්ත කරලා තරුණ රාජාලියකුමෙන් නිරෝගි සුවයත් බලයත් සක්තියත් ප්‍රඥාවත් වුවනත් දැනගැන්මත් භාෂාවලුත් දීලා අධ්‍යාත්මක දියුණුවත් දීලා ඌගන්නලා මේ සියල්ල කළ මගේ යේසුස් පහන්සේ බලාපොරොත්තු සුන්ු ඔබට කතා කරනවා අද මේ සඳෑයි මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් පහන්සගේ දෙපාමුල වැඳලා වැටලා කියන්න මං පෞකාරයේ ජීවමාන යේසුනි පෞකාර මට අනුකම්පා කළ මැනව මේ රෝගය සුව කරන්න ඔබට පුළුවන් මේ ප්‍රශ්න විසඳන්න ඔබට පුළුවන් මේ ගැටලුව නිරාකරණය කරන්න පුළුවන් ඔබ වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැහැ මල උංගෙන් නැගිට යේසුනි මං ඔබ වහන්සේ විශ්වාස කරනවා මගේ කඳුළු පිස දානවා ඔබ සමහර විට කඳුළු විතර ඔබට ඉතුරු වෙලා ඇති යේසුස් පහන්ස කියනවා අඬන්න එපා මම විශ්වාස කරන්න ඔබ විදුම් කාරය මං ඔබ ගැලුම් කාරය මම ඔබේ සුවදායකයා මම ඔබේ ආරස්සකයානු මම ඔබට උපකාර කරන උන්වහන්සේ කියන්නේ බෙහෙස වෙන බාරුසුල්ලන සියල්ලනි මම විතර වරෙල්ලා මම නුඹලට සහනය දෙන කියලා යේසුස් වහන්සේ මේ වෙලාවේ ඔබට සහනය දෙන්න විශ්වාසවන්තව මනුපරදා මලුන්ගේ නැගිටලා බලාගල සිටිනවා. ඔබට කරන්න තියෙන එකද ඔබ පුද්ගලික උන්වහන්සේ අඳුනනවා ඔබ උන්වහන්සේ අඳුනන්නේ නැතුවට පුද්ගලික ඔබගේ ප්‍රශ්නය දන්නවා මේ වෙලාවේ මව් කෙනෙක් සිටින ඔබට සෙම වැඩි ඔබට හුස්ම ගන්න බෑ බාධික වේදනාවෙන් සිටින්නේ උන්වහන්සේ ඔබ සුව කරන්න යනවා. තව මව් කෙනෙක් ඉන්නවා ඔබ අන්තිම අසරණයි ඔබේ දරුවෝ ඔබත් එක්ක ශාරීරිකව පෙනී සිටියට සිතින් ඔබ උකුම් කරලා තියෙන්නේ ඔබ අන්තිම අසරණයි ඔබට කාගේවත් සරණක් නෑ ඔබ නිතරම කඳුළු කඳුලෙන් තමයි වේදනාවෙන් සිටින්නේ දරුවෝ මස් මාංශ කද්දී ඔබට මොනවහරි චුට්ටක් එක කැම ටිකක් දෙනවා ඔබට මේක දරන්න බෑ පුපුරන්න තරම් වේදනාවක් ඔබ කල්පනා කරනවා මං මාගේ මව් කිරි දුන්නේ මගේ දරුවන්ට මෙහෙමද කියලා මම මෙහෙමද කන්න දුන්නේ කියලා ඔබ කඳුළු සලනවා ඔබ සභාවට එන කාන්තාවක් මගේ යේසුස් වහන්සේ ඔබේ කඳුළු පිස දාලා විශ්වල දෙනාගේ අස්සස්රාව ඔබව ආශිර්වාද කරන්නට යනවා මගේ අම්මේ ඒ වගේම සහෝදරෙක් සිටිනවා ඔබේ කකුල් දෙකම හිරි වැටෙනවා තුනටියෙන් පල්ලේ අහිරි බැටෙනවා දැනට මාස තුනයි දවස් හයක් වෙනවා මේ අමාරු ඇවිල්ලා තුනටිය එකක් උඹකොත් තියෙනවා අද රාත්‍රිය මගේ යේසුස් වහන්සේ බසුව කරන්න යනවා. තව කෙනෙක් ඉන්නවා බලාපොරොත්තුවක් නැති පිළිකා රෝගින් හය දෙනෙක් සිටිනවා මේ වෙලාවේ මගේ පණිවිඩයට සවන් දෙන යේසුස් වහන්සේගේ නිජීවමාන මවිත නාමයෙන් ඔබ සුව කරන්න උන්වහන්සේට පුළුවන් අනිවාර්යෙන් ඔබ හය දෙනාම සුව වෙනවා අනිවාර්යෙන් සුව වෙනවා. ඔබට කරන්න තියෙන විශ්වාස කරන එක ගැතරයි උන්වහන්සේ කෙරේ විශ්වාස කරන මිනිස්සයා ලැජ්ජාවට පත් කරන්නේ නැහැ උන්වහන්සේ. තව කෙනෙක් ඉන්නවා දකුණු පැත්තේ කණේ ඇතුලේ පුංචි කෝපි ඇටයක් වගේ ගැටියක් තියෙනවා ගැටියක් තිබෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සුව වෙනවා. ඒක පිළිකාවක් නෙමෙයි ඔබ හිතාගෙන ඉන්න පිළිකාවක් කියලා. නමස්කාරය යේසුස් වහන්සේගේ මහිත නාමයෙන් තව කාන්තාවක් සිටිනවා ඔබගේ පෙනහළු වල ඉදුමුමක් වගේ ඔබට හුස්ම ගන්න අපහසුයි
කොරුණා කියලා බයින්න කොරුණ න පෙනහල අමාරුව දැන්න ඔබට අවුරුදු දෙකක් තිස්සේ තියෙන එකක්. ඒක යේසුස් වහන්සේගේ නාමෙන් දැන් සුවෙන්න ඔබ ප්‍රථම වතාවට මගේ මේ දේශනේ අහන්නේ ප්‍රථම වතාවට මේ පණිවිඩය අහන්නේ යේසුස් වහන්සේ ඔබ අද රාත්‍රියේ අද මේ ස්ථානට ගෙනත් තිබෙන්නේ සුව කරන පිණිස ඔබට සමන් දෙන්නට අවස්ථාවක් තිබෙන්නේ යේසුස් වහන්සේ ඔබ සුව කරන යන්න නිසා. තව කාන්තාවක් වෙන ඔබගේ ඩිම්බ කෝසේ ලොකු දුර්වල කමක් නිසා ඔබ බය සිටිනවා. ඔබ මැරේ කියලා යේසුස් වහන්සේගේ මාමිත නාමෙන් උන්වහන්සේ ඔබේ ඩිම්බ කෝසේ සුව කරන්නට යනවා. තව කාන්තාවක් වෙන ඔබ දරුගැබ පල්ලෙහාට ඇවිල්ලා දැන් මාස 6ක් විතර තිස්සේ ඔබට හුඟක් අපහසුතාවයන් තියෙනවා. උන්වහන්සේ ඔබේ දරුගැබ ස්වභාවික තත්ත්වයට පත් කරන්නට යනවා. තව පුරුෂයෙක් වෙන ඔබේ බඩවැල් ඉදිමිලා ඔබේ බඩවැල් තැනින් තැන තුවාල වෙලා ඔබට නොනැවතිලේ යනවා. දැන් මාස දෙකක් තිස්සේ ඔබ නොයෙක් වැදකම් කරා හරියන්නේ නැහැ. ඔබට ගැස්ටිකුත් වැඩි වෙලා බඩවැල් ඇතුලේ තුවාල වැඩි වෙලා ඔබට අර්සස් වැඩි වෙලා යේසුස් වහන්සේ ග්‍රාමෙන් අද දවසේ උන්වහන්සේ ඔබ සුව කරන්න යනවා. තව කෙනෙක් වෙන ඔබට ඔළුව මොලේ ඔළුව ඇතුලේ හිරිවැටීමක් තිබෙනවා. යේසුස් වහන්සේ ග්‍රාමෙන් උන්වහන්සේ දාපු කටුවට උන්නේ උන්වහන්සේ ලැබුවා පාරවල වේදනාවෙන් ඔබ තුවාලවල වේදනාවෙන් ඔබ සුව වෙන්න යනවා. අපි හැම දෙනා මැස් දෙක වසාගෙන හිස් නමාගෙන අත් දෙක උස්සලා උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ පූජාවක් නෙවෙයි, පඳුරු නෙවෙයි. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ මල් වල්ටි නෙවෙයි, මල් පහන් නෙවෙයි. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ අපේ සතුරන්ට සමාව දෙන්න. යේසුස් වහන්සේ කුරුස යන ගහන අවස්ථාවේදී උගුරු අහස් කුගුරා කැරඹුණා, භූමිය කම්පා වුණා, පර්වත පැලුණා. ඒ අහස් වලට උසුලන්න බැරි වේදනාව උන්වහන්සේ දරාගත්තා ඔබ මන් නිසා. උන්වහන්සේගේ මූණට සොල්දාදු 600ක් කෙල ගැහුවා. උන්වහන්සේගේ ශරීරයේ කැලි වලට ඉලුවත් කසපාර 39කින් උන්වහන්සේට රළු කුරුසයක් හරිය තබාගෙන ගහ ගෙනියලා දැද්ද පාලට එන ගහලා ඊතලයෙන් ඇකෙට යනවා. විසකොට කටුරුණක් හිසට දාමලා බට දන්නේ ගැහුවා. මේ සිළු වේදනා දරාගෙන උන්වහන්සේට වේදනා දුන්නා, වයට සමාව දුන්නා. උන්වහන්සේට කියන ස්වාමිනී මට සතුරුකම් කරන සිළු දෙනාට මම සමාව දෙනවා. ඔබෙන් ඉල්ලන්නේ ඔබේ සතුරන්ට සමාව දෙන්න. යේසුනි මට වැරදි කරපු සිළු සතුරන්ට මම මුළු සිතින් සමාව දෙනවා. පව්කාර මට අනුකම්පා කළ මැනව. මගේ පරම්පරාව ඉමුතු මිතු වැඩි හිටියෝ දෙමාපියෝ කළ සිළු පාප අපරාධ හේතුකම් ගැනත් මම සමාව ඉල්ලනවා. යේසුනි ඔබ වහන්සේගේ සුද්ධ නිමල ලේයින් මගේ මොලේ ඥාන විඥානයේ හිස දෙපතුල දක්වාමලු සර්වාංගය සිතගත මනස ඔබ වහන්සේගේ ලේන් සෝදලා පවිත්‍ර කරලා මගේ හදවත ඔබ වහන්සේගේ සිංහාසනය කරලා වාතුලට වඩින්න යේසුනි කියලා ඉල්ලන්ට ජීව මරණ ආශ්‍රය යේසුස් වහන්සේගේ පරිශුද්ධ නාමයෙන් උන්වහන්සේ ඔබව සුව කරනවා. සෑම රෝගියෙක් අත තබා ගන්නට නාසරී යේසුස් වහන්සේගේ ජීව මාන මවිත නාමයෙන් ස්වාමිනේ කඳුළු පිස දාන්න පිණිස යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් මේ මිනිසුන්ගේ ස්වාමිනේ කඳුළු පිස දැමුව මැනව, වේදනාවෙන් සිටින අයගේ කඳුළු පිස දැමුව මැනව, ස්වාමිනේ බලාපොරොත්තු සුන් වූ අයගේ කඳුළු පිස දැමුව මැනව, කොරෝනා වෛරසයෙන් දුක් විඳින අයගේ ස්වාමිනේ නාමයෙන් සුව කළ මැනව. මේ ඔබ වහන්සේ කතා කළා වූ සෑම රෝගියෙක් නාසරී යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් සම්පූර්ණයෙන්ම සුව වෙන්නට අනුකරනවා. යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් යක්ෂ භූත ආදී හුනියන් කොරි වෙන බන්ධන මන්ත්‍ර ගුරුකම් සහ මද්ද්‍රව්‍ය දුරාචාරයේ සාපේ පාපය යේසුස්වහන්සේගේ නාමයෙන් විනාශ වෙලා සිල්වාසමගේ කම්වලින් පවුල්වලින් විනාශ වෙලා ස්වාමිනිය වහන්සේගේ සමාදානයේ සතුට ප්‍රීතිය ඇති සියලු රෝග වැළැසීලා අපේ දේශයට සුව කළ මැනව, අපේ ලෝකයට සුව කළ මැනව. මේ වෛරස් එක සදාටම අතුගාලා දාලා යේසුස්වහන්සේගේ නාමයෙන් ස්වාමිනිය සුවපත් කළ මැනව. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවද පොලිසිය ස්වාමිනී මේ වෛද්‍යවරු නර්සස්ලා කරන්නව නොයෙකුත් ආකාර කැපීම් කරන්නව මුළු ලංකාවේ සෑම ස්ථානික සෑම නායකයෙක්ද කරන සේවාවන් සමාජ කරන සේවාවන්ට ආශිර්වාද කළ මැනව. සුදෝපියාලනි ඔබ වහන්සේගේ බලවන්ත හස්තයට මුළු සභාව ලෝකේ බාර කරනවා. ඔබ වහන්සේ තුළ පිබිදීමක් යේසුස් වහන්සේගේ නාමයෙන් පශ්චත්තාප වෙලා සභාවට ලබා ගන්න කඳුරු පිටසද ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ විශ්වාස කරන්න ඔබ සුව කළා මිදීම ලබලා ජාති ලැබලයි. අපිට කියන්න ඔබට අද දවසේ ලැබුණා සුවය පිළිබඳව සාක්ෂි දෙන්න කියලා ඔබගෙන් අවුරුදු ගණන් ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේට මහිමේ වේවා. ඔබ සැමට දේව පිහිටයි.